අයිබෝවන් සැමට කලින් සත්‍යහරියටම කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත ගම්පහ පොලිස් බල ප්‍රදේශ 17කට නැවත දෙනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය ප්‍රතිකාර මගහරින ආසාදිතයින්ට නීතිය දැඩි වෙයි ශිෂ්‍යත්ව විභාගයේ සහ උසස් පෙළ විභාගයේ පැවැත්වෙන දිනය පිළිබඳ අවසන් තීරණය අද සවස දෙකට කොරෝනා නිසා පාර්ලිමේන්තුවටත් බාධා රැස්වීම පැවැත්වීම පිළිබඳව අවසන් තීරණයක් අද විදේශගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම අද සිට తాවකාලිකව නවති ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා යනුව අද දින කඳාන හා ජයල පොලිස් බල ප්‍රදේශ සඳහා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා මේ වන විට පොලිස් බල ප්‍රදේශ 17ක් සඳහා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබෙනවා මේ අතර ඊයේ රාත්‍රිය වන විට දිවුලපිටියේ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 832ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා මෙම කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ උසස් පෙළ විභාගයේ සහ ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීම සම්බන්ධයෙන්ද අවසන් තීරණය අද පසුරු දෙකට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ප්‍රවෘත්ති විකාශයේ අතරතුර බලාපොරොත්තු වන්න පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා මේ එහිදී පළ වූ අදහස් නවීත සෞඛ්‍යමය හේතුන් හා ආර්ථිකමය බලපෑම් වටහා ගැනීම සමග වර්තමාන සමාජයේ දුම්වැටි භාවිතයෙන් ඈත් වීමේ සිටීම සතුටට කරුණා මත්ද්‍රව්‍ය දුර්විපාක නිවාරණය කිරීම හා පාලනය කිරීමේ ජාතික ප්‍රතිපත්ති අනුකූලව රජයේ මත්ද්‍රව්‍ය පාලන ජාතික ක්‍රියාකාරී සංස්ථාවෙන් නැංවීම යටතේ කංශා නීතිගත කිරීම කිසිදු ආයතනයකට ඉඩ ප්‍රස්තාවක් ලබා දී නොමැත විවිධ පුද්ගලයන් හා ආයතනයේ වෛද්‍යමය කාර්යයන් සඳහා කංශා වගා කිරීමටත් ආනයන කිරීමටත් ඉල්ලා තිබෙනවා ඒට අමතරව ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින්ද ඔවුන්ට අවශ්‍ය දේශීය ආයුර්වේද බෙහෙත් නිපදවීම සඳහා නිසි ප්‍රමිතියකින් යුත් කංශා ලබා ගැනීම සඳහා ඒවා වගා කිරීමට අවසර ඉල්ලා තිබෙනවා එම නිසා කංශා ශ්‍රී ලංකාව තුළ වගා කිරීම හා ඒ ආශ්‍රිත නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව සහ ඒ අහිතකර බලපෑම් පිළිබඳව සොයා බැලීමත් විද්‍යුත් කමිටුවක් ස්ථාපිත කර ඇත කංශා හා අනිකුත් මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය හා වෙළඳාම් වැළැක්වීම පවතින පිළිමද වර්ධන යන්ත්‍රණය ශක්තිමත්තා වේගවත් කිරීම අප රජයේ විසින් කටයුතු කරගෙන යන අතර එහි ඇති අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව සමාජය දැනුවත් කිරීමට කටයුතු කරගෙන යනවා මම ඔබතුමාගෙන් දැනගන්න කැමති කිරිපිටි කම්පැනි පාම්පිටි කම්පැනි දුම්කොළ සමාගම් විවිධ පුජ්‍යලෝ සල්ලි වලට ගන්නවා අද ඇතම් භික්ෂුන් වහන්සේලා මේ ගරු සභාවේ 225ක් නැහැනේ 223 දෙනා අතර ඉන්න සමහරුත් මේ ගැන කතා කරනවා කොලේ වහලා කංශ පිළිබඳව නෙමෙයි හෙම්ප් පිළිබඳව කතා කරන්නේ ගරු අගමැතිතුමනි හෙම්ප් කියන්නේ කංශා ශාකයේම තව ප්‍රභේදයක් ඒකේ THC අඩුයි කියලා කිව්වට ඇත්ත කතාව මේ දෙකම එක වගේ දැන් හෙම්ප් ලංකාවේ වවලා පිටරට යවුවොත් හොඳ ආදායමක් ගන්න පුළුවන් ය අපිට නයිටික ගෙවන්න පුළුවන් ය මෙවැනි කතා එනවා මේක ඉතා නරක තත්ත්වයක් සමහර වෙලාවට මත්කුඩු නැති නිසා කොරෙක්ස් පාවිච්චි කරපු යුගයක් තිබුණා. ට්‍රෙමඩෝල් මේ දෙක පාවිච්චි කරන්න ගත්ත සමහරු. ඖෂධ මත්ද්‍රව්‍ය විදිහට පාවිච්චි කරපු රටක මත්ද්‍රව්‍යයක් වෙන ස්පීසීස් එකක් හරි එළියට දැම්මොත් ඉතා භයානක තත්ත්වයක්. මේ ගැන විශේෂඥ කමිටුවක් පත් කරනවා වගේම. ඔබතුමා කැමති නැද්ද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ තේරීම් කාරක සභාවක් ඇති කරන්න? පාර්ලිමේන්තුවේ ගංජා බොන්නේ නැති අය ඉන්න හින්දා ප්‍රශ්නයක් නැහැ. පත් කරලා. වරනේ විකිනන අයවත් විකිනන අයවත් මොන අයවත් නැහැ. ඔබතුමා ෂුවර්ද? මම දන්න තරමට නැහැ. ඉතින් ඔබතුමා දන්නවනම් කවුරුරි කෙනෙක් කංශා හෝ එහෙම නැත්නම් ඒ සම්බන්ධ හෙම්ප් හෝ සම්බන්ධ ප්‍රකාශ නිකුත් කිරීම රජයේ ප්‍රකාශයක් විදියට සමාජගත වෙනවා මේ ගැන ප්‍රකාශ නිකුත් කිරීම සාමූහික තීන්දුවක් කරන් නවත්තන්න පුළුවන් නම් ආණ්ඩුවේ සුජාතභාවයටත් රටේ ඊළඟ පරම්පරාවටත් යහපතක් කියලා අපි හිතනවා නෑ ඒ කියන්නේ විශේෂයෙන් සල්ක බලන්න කොවිඩ් වසංගතය දැන් නැවතත් විශාල වශයෙන් ශීඝ්‍ර වශයෙන් හිස ඔසවලා දෙවෙනි රැල්ල ආරම්භ වෙලා තියෙන වෙලාව මුරුත්ට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මාරයි ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් මහත්තයා ඉවත් කරලා කියලා ජනාධිපතිතුමාට පැමිණිල්ලක් කරලා තියෙනවා. ඒ නිසා
PCR පරීක්ෂණ කරන වටව සීග්‍රයෙන් දැන් පහළ වැටලා තියෙනවා. දැන් අතනම PCR පරීක්ෂණ කඩිනම් කළ යුතු අවස්ථාවක නැවත COVID වසංගතය දරුණු ලෙස උද්ගත වෙලා තියෙන අවස්ථාවක ඉතින් මේ වගේ නිලධාරියෙක් අයින් කළේ මොන ආකාරයටද අපි මේ COVID වසංගතයට අපි කොහොමද මුහුණ දෙන්නේ කියන ප්‍රශ්න ඔබතුමායෙන් අහනවා. මේක විශේෂ බාර ඇමතිවරියකින් ඇහුවනම් හොඳයි. MRI එකේ වැඩ බලන අධ්‍යක්ෂකතුමෙක් තමයි ඉඳලා තියෙන්නේ. PSC පත්වීම් ලැබිච්ච අධ්‍යක්ෂකතුමා විදේශ පුහුණුව ඉවර කරලා අවසන් වෙලා නැවත ඇවිල්ලා අධ්‍යක්ෂ තනතුරේ වැඩ බාර අරගෙන තියෙනවා. එතකොට අරයා හිටියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ඇක්ටිං අධ්‍යක්ෂක හැටියට හිටියේ. ඉතින් අර PSC එකෙන් අපොයින්ට් කරපු අධ්‍යක්ෂතුමා විදේශ පුහුණුව ඉවරලා නැවත වැඩ බාර අරගෙන තිනවා අධ්‍යක්ෂක තනතුරේ. ගරු හරින් ප්‍රනාන්දු අමාත්‍යතුමාගේ ට්විටර් ගිණුමේ සඳහන් කරලා තියෙනවා. එතුමා මීට ටික වෙලාවකට ඉස්සෙල්ලා PCR පරීක්ෂණයකට නතුණා කියන එක. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා PCR පරීක්ෂණයට නතු වෙන්නේ ඔහුට ඇයට යම් ආකාරයේ සැකයක් තියෙනවා නම් ඔහුට ඒ රෝග ලක්ෂණ තිබෙනවා නම් ඒ කියන තත්වයක් උඩ ඉන්නකෝ අර තාත්තා කියලා තාත්තා කිව්වාගේ දන්නේ නැනේ පාස්කු ප්‍රහාරේ පල්ලියන්න එපා කිව්වාගේ. ඒක මේ අපිට අපි අමාරුවටනේ පොඩ්ඩක් ඉන්න අපි ඔක්කොම මේ සභාවට ඔහු පැමිණියා. එතකොට ඔහුට සදාචාරාත්මක අයිතියක් තියෙනවා ඔහු PCR ටෙස්ට් එකක් කරා නම්. හරි. ඉන්න හුදකලාව PCR ටෙස්ට් එකක් කරා නම් මේ ඔක්කොටම ඔබතුමාට රකින්න කියන්නේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අග්‍රාමතුමාගේ ප්‍රශ්න ඇසීම පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමක් කෙරුවොත් හොඳයි කියලාද අපි ක්‍රමවේදයක් හැදුවොත්. නැත්නම් මේ ප්‍රශ්න අහනවා ඔබතුමාම කියනවා මේ සිල්ලර ප්‍රශ්න අහනවා කියලා. ඒකෙන්ද මේ නවක මන්ත්‍රීවරුන්ට යම්කිසි ක්‍රමවේදයක් හදලා දෙන්න නැත්නම් වැඩමුළුවක් තියලා මේ අග්‍රාමතුමාගෙන් ප්‍රශ්න අහන ක්‍රමවේදය පිළිබඳව යම්කිසි වැඩමුළුවක් තිබ්බොත් හොඳයි කියලා මම යෝජනා කරනවා. බොහොම ස්තුතියි. වෙන 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 ප්‍රශ්න හිතේ තියෙන වහනෝනේ ගරු කතානායකතුමනි. වෙන වෙන හිතේ एक मतक करे अगमेत्मागे जाति प्रश्न वितरक गंपा दिस्ट्रिक्ट तवत् पोलिस बल प्रदेश के हिपेकट पोलिस पेनवीमट रजे तीरने कर्तिमेनवा यानु अद दिन खंदान हा जायल पोलिस बल प्रदेश संदहा पोलिस एंद्रनीतिये पानवनु लेबुआ मेवन विट पोलिस बल प्रदेश दाहतक संदहा पोलिस एंद्रनीतिये पेनवीमट कटयतु कर्तिमेनवा මෙතර ඊයේ රාත්‍රියේ වන විට දියුලුපිටියේ කොවිඩ් පොකුරින් වාර්තා වූ සමස්ත ආසාදිත දින සංඛ්‍යාව 832ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙව කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ උසස් පෙළ විභාගයේ සහ ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීම සම්බන්ධයෙන්ද අද අවසන් තීරණය පස්වරු දෙකට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ තවත් සේවක සේවිකාවන් 124 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට සිදු කරන ලද PCR පරීක්ෂණ හරහා තහවුරු වීම හමු වී ඊයේ රාත්‍රිය වන විට දියුලපිටියේ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සම්පූර්ණ කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 832 දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වූ කොවිඩ් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4252 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් 973 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා අංශයේ සඳහන් කළේ. මේ අතර මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු නිවාඩු සඳහා ගොස් සිටින සේවක සේවිකාවන් කොරෝනා ආසාදිත බවට තහවුරු වීම හමු වී එම පිරිස් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම සිදු කෙරුණා. ඒ නියම කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුකූලවයි. එම සමාජික සමාජිකාවන්ගේ පෞල්වල සමාජිකයින්ද ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමටද සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. මේ අතර රටතුල පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය අංශ විසින් නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කරන ලෙස මහජනතාව දැනුවත් කිරීමට පොලිසිය මේවන විට කටයුතු කරමින් සිටිනවා. ජනතාව වැඩිපුර ගැලසෙන ස්ථානවලට යෑමෙන් වළකින්න. වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට නැවත දෙනුම් දෙනතුරු පොලිස් බල ප්‍රදේශ 17ක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ගම්පහ කොට්ටාසියේ පොලිස් බල ප්‍රදේශ 14ක්, කැලණිය කොට්ටාසියේ ජායල සහ කඳාන්න පොලිස් බල ප්‍රදේශ 2ක් සඳහාත්, මීගමුව කොට්ටාසියේ දියුලපිටිය පොලිස් බල ප්‍රදේශයේ සඳහාත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. මෙලෙස නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ අදාළ ප්‍රදේශවලට ඇතුළු වීම සහ පිටවීම සම්පූර්ණයෙන් තහනම් වන අතර දුරගමන් සේවා මගී බස් රථ මෙම ප්‍රදේශය හරහා ගමන් කිරීමට අවසර හිමිවනවා.
කෙසේ වෙතත් ඇඳිරි නීතිය පනවා තිබෙන ප්‍රදේශවල බස් රථ නතර කිරීම මගින් ගැනීම හෝ බැසවීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. එමෙන්ම ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල පිහිටා ඇති දුම්රිය ස්ථානවලද මගින් නැංවීම බැසවීම සඳහා දුම්රිය නතර කිරීම తాවකාලිකව නවතා දමා තිබෙනවා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීම හමුවේ රෝගීන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදු කරමින් පවතින අතර ඇතැම් පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කර ඇති බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. මෙලෙස ප්‍රතිකාර සේවා සඳහා යොමු නොවි මගහැර සිටීම නිරෝධායන පනත යටතේ වරදක් වන බැවින් එසේ සිදු කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බවද සෞඛ්‍ය අමාත්‍යවරිය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතරේ ඊයේ දිනේ වන විට මෙරට තුල PCR පරීක්ෂණ 950ක් සිදු කර ඇති අතර ඒ අනුව මෙරට තුල සිදු කරන ලද සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 298501ක් වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. මේ අතර පවතින COVID වසංගත තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් එළමෙන දහවනදා ගාලු මෝදරදී පැවැත්වීමට නියමිතව තිබූ 71 වන යුද හමුදා සංවත්සර සැමරුම් උත්සවයේ අතිටුවීමට තීරණය කර ඇති බව යුද හමුදා මූලස්ථානය අද ප්‍රකාශ කළා. මේ අතර ජාතික අක්ෂිරෝහලද අද පෙරවරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අක්ෂිරෝහල වෙත පැමිණෙන ලෙසත් එසේ නොමැති රෝගීන් අක්ෂිරෝග ප්‍රතිකාර සඳහා ආසන්නතම රජයේ අක්ෂිරෝහලේ අක්ෂිසායනය සඳහා යොමු වන ලෙසත් ප්‍රතිකාර සඳහා ජාතික අක්ෂිරෝහලට පැමිණෙන සියලුම අක්ෂිරෝගීන් සඳහා දන්වා සිටින බවයි. මේ අතර කොවිඩ්-19 වසංගත තත්ත්වය යටතේ අධිකරණ කටයුතු සිදු කරන ආකාරය හා පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිබඳ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලු අධිකරණ වෙත දැනුම් දී තිබෙනවා. ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල අදාළ දිනයන්ට නියමිත නඩු සඳහා වෙනත් දිනයන් ලබා දීමටත් එම දිනයන් පිළිබඳව එකී අධිකරණ පරිශ්‍රවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කිරීමටත් අවශ්‍ය උපදෙස් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් දැනටමත් අදාළ අධිකරණ වෙත දැනුම් දී ඇති බවයි අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. මේ අතර විදේශ රටවලින් ශ්‍රී ලාංකික ගුවන් මගින් යලි ගෙන්වීම අද මැදම රාත්‍රියේ සිට తాවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසනවා. ඒ නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ සීමා වීම හේතුවෙන් කෙසේ වෙතත් අද අලුයම විදේශගත ශ්‍රී ලාංකිකයන් 374 දෙනෙක් දකුණු කොරියාව, ඩුබායි සහ මාලදිවයින යන රටවලින් මෙරටට පැමිණ තිබෙනවා. මේ අතර නවතම ගුවන් ගමන් කාලසටහන් සකස් කිරීමටද සැලසුම් දියත් කර ඇති බවයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ. ජාත්‍යන්තර පිළිගත් සුදුසුකම් සහිත පුහුණු ශ්‍රමිකයින් විදේශ රැකියා ශාස්ත්‍රයට යොමු කිරීමේ වැඩපිළිවෙල කඩිනම් හා විධිමත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. මෙහිදී කොරියාව, ජපානය වැනි රටවල රැකියා වෙළඳපොළ ඉලක්ක කරගනිමින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය ඒකාබද්ධව මේ සඳහා සැලසුම් සම්පාදනය කළ යුතු බවටද උපදෙස් ලබා දී තිබෙනවා. විදේශ විනිමයම නෙවෙයි. ඊහා ගැනනේ බලන්නේ. ඒ මිනිහාගේ පවුලත් නැති වෙලා මිනිහාගේ සල්ලිත් නැති වෙලා මොන විදේශ විනිමය ආවත් වැඩක් නැහැ. මූලික එක විදේශ විනිමය නෙවෙයි. මූලික එක මිනිසා. විදේශ විනිමය සෙකන්ඩරි. අපි මේ ප්‍රශ්න හඳුනාගෙන ඊට එහා වැඩි තැනකට මේක ගෙනියන්නේ. දැන් කතා වුණානේ දැන් කවුද කිව්වා ෆිලිපීන්ස් වලින් ගියාම ඒගොල්ලෝ රෙකග්නයිස් කරනවා. ඒගොල්ලෝ හොඳ තැන්වල. දැන් ඉන්න තැන ගැනම කතා කරලා වැඩක් නැහැ. දැන් ඉන්න තැනින් ඊළඟ තැනට අපි යන්නේ කොහොමද? ඒ කියන්නේ වඩාත් ක්වොලිෆයිඩ් අය යවන්නේ කොහොමද? ක්වොලිෆයිඩ් අය වුවම තමයි ඒ අයටත් හොඳ පඩියක් හම්බ වෙන්නේ. ඊළඟට අපි බලන්න ඕනේ මේ ප්‍රශ්න අඩු කරගන්නේ කොහොමද? මේ ප්‍රශ්න එතන තියෙනකොට මෙහි ෆැමිලිස් වලත් ප්‍රශ්න තියෙනවනේ. ඉතින් අපි මේවම තව තල්ලු කරලා තව ගිහිල්ලා තවත් ප්‍රශ්න ඇති කරන්න වැඩක් නැහැ. විදේශ ශ්‍රමිකයන් උපයන විනිමය රටට ගෙන්වා ගැනීමට රාජ්‍ය බැංකු ශ්‍රමිකයාගේ පාර්ශවයේ සිට කටයුතු කළ යුතු බව මෙම අවස්ථාවට එක් වූ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, ජනාධිපති ලේකම් PB ජයසුන්දරයන් මහත්වරුන් සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යංශවල ලේකම්වරුන්, රේකීය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. රාජ්‍ය ආයතන තුල සිදු කරන දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව ෂණිකව රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවට දැනුම් දීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට එම කාර්ක සභාවේ අවධානය යොමු වී තිබෙනවා.
කෝපා කමිටුව පිළිබඳ එහි සමාජික මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පැවති කාර්ක සභා රැස්වීම ඊයේ එම කාර්ක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ සභාපතිවරයා පැවසුවේ ඉදිරියේදී පැවැත්වෙන රැස්වීම මාධ්‍යයට විවෘත කරන බවයි. විගණන වාර්තාවල පෙන්눔 කරන ගැටලුවලට බලපාන ලද නියම හේතු සාධක සෙවීම පිළිබඳව කාර්ක සභාවේ විශේෂ අවධානය යොමු කළ යුතු බවද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. මෙහිදී අදහස් දක්වූ විගණන අධිපතිවරයා පැවසුවේ මූල්‍ය විගණනේ මෙන්ම ආයතනවල කාර්ය සාධනයේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි. කාර්ක සභා ජනමාධ්‍යයට විවෘත කිරීම මගින් කාර්ක සභාවේ කටයුතු පහසු වන බවයි විගණකාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. කාර්ක සභාවේ හිටපු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා සඳහන් කළේ අටවන පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව මගින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ බවයි. රාජ්‍ය ආයතන 844ක් ඇගයීම සඳහා නිසි වැඩපිළිවෙලක් සැකසූ බවත් ඒ ඉදිරියට පවත් ගැනීම ඉතා වැදගත් බවත් හිටපු සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා. සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලි, ප්‍රසන්න රණවීර යන රාජ්‍ය අමාත්‍යවරුන්ද, තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, ෆයිසල් කාසීම්, අශෝක් අබේසිංහ, බුද්ධික පතිරණ, කාද මස්තාන්, උපුල් ගලප්පත්තේ, මහාචාර්ය රංජිත් බණ්ඩාර, හරිනි අමරසූරිය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම කාරක සභා රැස්වීම සඳහා සහභාගී වුණා. වත්මන් ආණ්ඩුවේ පාලන යුගය අවසන් වන විට ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 30 දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා පවසනවා. ඒ මොරගහයේන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් වර්ෂයේ අපනයන වලින් ලැබෙන මුළු ආදායම බිලියන 11යි. ආනයන සඳහා දරුවු මුළු වියදම බිලියන 22යි. වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 11යි. මේ තත්ත්වය තුළ අවාසිදායක ජාත්‍යන්තර වෙළඳ තත්ත්වය නිසා අපේ රුපියලේ අගය දිගින් දිගටම පිරිහෙනවා. මේ නිසා මේ තත්ත්වෙන් ගොඩේම සඳහා මේ රටේ නිෂ්පාදනය කළ හැකි සියලු භාණ්ඩ මේ රට තුළ නිෂ්පාදනය කළා ආනයන සඳහා යන පිරිවැය ආයත සඳහායන වියදම අඩු කරගත යුතු බාණ්ඩ පිටරටේ යවල ලබන ආදායම වැඩි කරගත යුතු වෙන අපනයන ආදායම වැඩි කර ගැනීමේ නිශ්චිත ඉලක්කයක් අපිට තියෙනවා. මේ පාලන යුගයේ අවසන් වන විට ලංකාවේ බාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 30 දක්වාවත් වැඩි කර ගැනීමේ ඉලක්කයක් සඳහා අපි ගමන් කළ යුතු වෙනවා. පසුගියදා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපනයන සංවර්ධන අමාත්‍ය සභාව රැස්වුවා. ඊට පසු මේ පනතේ තියෙන අපනයන සංවර්ධන අරමුදලක් පිටවන්න ඕනේ මේ වගේ පුද්ගලික අංශයේ අපනයන කරුවන්ට ආධාර කරලා. ඒ අපනයන සංවර්ධන අරමුදලට යා යුතු මුදල් ප්‍රමාණය සියල්ල භාණ්ඩාගාරයේ විසින් අරන් තින ජනාධිපතිතුමා විසින් අපිට ඉදිරි කාල පරිච්ඡේදය තුලදී අපනයන සෙස්බද්දෙන් අඩුම ගානේ භාගය කොටසක්වත් අපනයන සංවර්ධන අරමුදලට ලබා දුන්නොත් මෙවැනි අපනයන කරුවන්ගේ කර්මාන්තේ පුළුල් කරන් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර අත දිග ඇරලා බෙදලා දෙන්න පුළුවන්. ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද බැටලීම් කිහිපයක් දැන් අකුරස මාතර ප්‍රධාන මාර්ගයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම අසලදී නීති විරෝධීව බලපත්‍ර රහිතව කොස්කන්දන් පැටවූ ලොරි රථයක් පුද්ගලයන් තිදෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. වසර 200ක් පමණ පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් VOC ලාංඡනය සහිත ගිනියාවි දෙකක් රුපියල් 2 කෝටි 50 දහසක මුදලකට විකිණීමට යාමේදී පුද්ගලයන් දෙදෙනෙකු සමග අක්මීමන පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුරුණෑගල කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විදේශයන්ගේ සිට මෙරටට ගෙන්වන මෝටර රථ අමතර කොටස් සකස් කර මෝටර රථ සෑදීම සහ ඒ සඳහා ව්‍යාජ මෝටර රථ පොත් නිකුත් කිරීමේ ජාවා ආරම්භක නිරත වූ පුද්ගලින් දෙදෙනෙක් හිඳගොල්ල අස්පකුණවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බෙන්තුට පොලිසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී අලුත්ගම දර්ගා නගරය හා බෙන්තුට ප්‍රදේශවලින් මත්කුඩු ජාවාර මිනරත පුද්ගලින් 8 දෙනෙකු යේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටපත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් හමු වූ බවයි පොලිසිය සඳහන් කළේ. එත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපයලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.